අල්බෝවන් අදත්ව එකතු වෙන්නේ ලක්නාර ඩියුකේෂන් සමගින්. ඉතිං අද අපි කරන්න යන්නේ බුද්ධහමේ නමවෙනි ශ්‍රේණී හත්වැනි පාඩම වන ධම්ම පදයෙන් බෙදා කියන පාඩම ආශ්‍රිත ගැටලු හා විසඳුම් කිහිපයක්. එහෙනම් අපි දිගටම කරගෙන යමු. පළවෙනි ප්‍රශ්නය, ධම්ම පදයේ ඇතුළත් ගාථා ගණන කොපමණද? 423 දෙවැනි ප්‍රශ්නය, ධම්ම පදයේ ඇතුළත් වග්ග හෙවත් පරිච්ඡේද ගණන කොපමණද? පරිච්ඡේද 26. මුවෙනි ප්‍රශ්නය, ධම්මපදයේ ඇතුළත් වන්නේ සූත්‍ර පිටකයේ 5 වැනි කොටස වන කුද්දක නිකායට අයත් ග්‍රන්ථ 15 එකකි. 4 වැනි ප්‍රශ්නය, සූකරාණී අසාදූණී යන ගාථාව සම්පූර්ණ කරන්න. සූකරාණී අසාදූණී අත්තනෝ අහිතානීච යන්වේ හිතංච සාදුංච තන්වේ පරම දුක්කරන්. 5 වැනි ප්‍රශ්නය, එම ගාථාවේ අර්ථය පැහැදිලි කරන්න. අයහපත් දෑ මෙන්ම තමාට අහිත පිණිස හේතුවන දෑ සිදු කිරීම පහසුය. යහපත් දෑ මෙන්ම තමාට හිතකර වූ දේ සිදු කිරීම ඉතා දුෂ්කරය. 6 වැනි ප්‍රශ්නය, අත්තනාව කතන් පාපන් යන ගාථාව සම්පූර්ණ කරන්න. අත්තනාව කතන් පාපන් අත්තනා සං කිලිස්සති අත්තනා අකතන් පාපන් අත්තනාව විසුජ්ජති සුද්ධි අසුද්ධි පච්චත්තන් නාඤ්ඤෝ අඤ්ඤං විසෝදයේ. 7 වැනි ප්‍රශ්නය, එම ගාථාවේ අර්ථය පැහැදිලි කරන්න. තමා විසින් කරන ලද පාපය තමා කිලිටි කරන්නේය. තමා විසින් නොකරන ලද පාපය තමා පිරිසිදු කරයි. පිරිසිදු බව හෝ අපිරිසිදු බව තමා අතම පවතිනකි. කෙනෙක් තවත් කෙනෙකු පිරිසිදු නොකරයි. 7 වැනි ප්‍රශ්නය, ඉහත ගාථා දෙක ධම්මපදයේ කුමන වගයේ ඇතුළත් වෙයිද? ධම්මපදයේ අත්ත වගයේ ඇතුළත් වෙයි.